අනිත්තක තමයි මේ ලොකු මඩක් ගහගෙන යනවා මේ හරි සරිසිල්ල පයින් යනවා අනම් මනන් කියලා. හරි අපි මේ ගෙවල් වලට යනකොට මිනිස්සු කියනවා වන්දනම් මල්තුමා ඔයා නම් කොහොමත් යන්න එපා. නෑ ඔබතුමාලගේ නම් ඒ ලිස්ට් එකේ තියෙනවා කියලා. ඒක තමයි එක එක මිනිස්සු එක එක දේවල් කියනවානේ. හරි එක එක මිනිස්සු එක එක දේවල් කිව්වට අපි හැමදාම හිටියේ එක තැන. හරි අපි කොහෙවත් වෙන තැනකට ගිහිල්ලා නෑ. UNP එක කියන්නේ අපි. UNP කියලා කන්නේ මේ ඔක්කොම අපි UNP එකේ තමයි හිටියේ. දැන් අපි සජබේ. UNP කියලා කවුරුත් නෑ. මුළු UNP එකම සජවත් එක්ක ආවා. UNP එකට ලැබුණේ ආසන බිඳුවයි. ආසන 54 මට ලැබුණේ සජපට. ඒ නිසා අපි පැනපු මිනිස්සු නෙවෙයි. හරි අපි පයින් නෑ. හරි අපි පයින් නෑ. කිසි විදියකටම හිතනවා නම් ඒගොල්ලෝ මේ ඔය නිකන් කවුද මේ සමහර කට්ටිය කියනවා අරහෙමයි මෙහෙමයි ඔන්න පැන්න මෙන්න පැන්න. හරිස ඩිසිල්වලාගෙන් එව්වා බලාපොරොත්තු වෙන්න එපා. හරි ඇතන් කියනවා හර්ෂයිරාන් කබිරාවට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය නියතයි. ඉතින් මෙතන වෙලා තියෙන්නේ මේකනේ හර්ෂයිරාන් කබිර හැමෝටම ඕන වෙලා. ඇත්තටම දේශපාලනය කරන මිනිස්සෙක් හැටියට මම මාර හැපි. මාර හැපි. ඇයි අප්පා? ඉල්ලුම හොඳයි. ඇයි? මොකක් හරි දෙයක් ඒගොල්ලොන්ට විශ්වාසයක් ඇතිනේ. ඇයි හර්ෂයිරාන් කබිර? ඇයි? ඇයි රටම කතා කරනවා හර්ෂයිරාන් කබිර්. ඉල්ලුම තියෙනවා සැපයම දෙන්න පුළුවන්. නෑ ඒක තමයි මගේ දැන් දේශපාලඥයෙක් හැටියට රටේ ඉල්ලුමක් තියෙනවා නම් ඒක දේශපාලඥයෙක් හැටියට අපි තෘප්තියටපත් වෙන්න එපා. අපි තෘප්තියටපත් වෙනවා. ඒ ඇයි? මොකද හැමෝම බලාපොරොත්තු වෙනවා අපිට මේක කරන්න පුළුවන් කියලා. ඒකයි. රනිල් වික්‍රමසිංහ හර්ෂයිරාන් කබිර් ඉල්ලන්නේ ඇයි? එතුමා හිතනවා එතකොට එතුමාට මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියලා. ඒකයි කියන්නේ. හරි වෙන කවුරු හරි ඉල්ලනවා නම් ඒගොල්ලෝ ඉල්ලන්නේ ඇයි? ඒගොල්ලෝ හිතනවා අපි ආවොත් ඒ කට්ටිය ජයග්‍රහණය කරගන්න පුළුවන් කියලා. හැබැයි අපේ ජයග්‍රහණය තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක. අපේ ජයග්‍රහණය තියෙන්නේ මේ රට වෙනුවෙන් සමගි ජන බලවේගේ. හරි අපිට කැමැත්ත දක්වනට අපි සන්තෝසයි. මෙහෙමයි පුද්ගලිකවම කිසිම අවුලක් නැහැ. හොඳේ කියන්න ඕනේ අපේ UNP කාර්ය මේ සජබේ කියලා කිසිම මේ ගමේ කිසිම අවුලක් නැහැ. අපි ඔක්කොම එකයි. ඔක්කොම UNP එකට ගෙංගට ගිය කට්ටිය තමයි අද මාත් එක්ක ගෙංගට යන්නේ සජබේ. අපි 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 සහෝදරයෝ. සහෝදරියෝ. අපි එකිනෙකාට ආදරේ. හරි අපේ කිසිම අවුලක් නැහැ. අපි කතා කරන ඔක්කොම අපිත් එක්ක මේ ගමන යන්. අපි තමයි පියෝ ඔරිජිනල්. අපිට වෙන කෙහෙම නෑ. ඔවුන් කියන්නේ ඔවුන් තමයි ඔරිජිනල්. නේද? ඔවුන් ඔරිජිනල් නෑ. ඔවුන් නෑ. ඔවුන් ඔරිජිනල් නම් ඔවුන් දිනන්න එපා. අර අපි ෆේක් නම් අපි වරදින්න එපා. ඔරිජිනල් එකනේ ජයග්‍රහණය කරන්නේ. ඒතර ෆේක් එක 0යි ඔරිජිනල් එක 54. දැන් මේ කෝට් එක ගත්තොත් ඔරිජිනල් එක තමයි අපි 100%ක් මේ අපිත් එක්ක ඉන්නේ. ජයග්‍රහණය නියතයි. ජයග්‍රහණය නියතයි. දැන් අපි මේ බලන්නේ කොහොමද කියලා මේ ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කරගන්න. කිසි අවුලක් නැහැ. කිසි අවුලක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. ඇයි NPP එක අභියෝගයක් නෙවෙයිද? මේ මං වැඩ වෙන්න නම් මාර වැඩක් වුණා. මේ ඔය එක නිවුස් වලට දානක හරිනේ අපි දාන්නම් මේ දාන්නන්නේ. අපි TikTok එකක් කරුවක් කර දාන්න. දැන් මම මේ උදේ ගියාම එක කාන්තාවක ගෙදරට ගියාම මං ඇහුවා මේ ඉතින් කොහොමද මේ JVP එකේ වැඩ කටයුතු එහෙම කොහොමද කියලා මේ පැත්තේ. පිසුද ආත්තයා මගේ සහෝදරයා තමයි JVP එකෙන් ඉල්ලන්නේ. මංවත් දෙන්නේ නැහැ කිව්වා. පස්සේ මං ගෝ අපි පොඩි TikTok එකක් කරමුද? ගණ්ඩ මහත්තයා මං කියන්නම්කෝ කෙලිම වීඩියෝ එකේම. ඊට පොඩ්ඩක් ඉන්න මහත්තයා මගේ අම්මටත් කතා කරන්නම් කියලා කිව්වා. ආ ඒ කියන්නේ තන්දි ඉල්ලන්න කෙනාගේ අම්මා. පුතාට ඡන්ද දෙන්නේ නැහැ. කුසුමෙන්ටි. ආ කුසුමෙන්ටි. කුසුමෙන්ටි. දෙන්නේ එහෙම නැහැ. ඔය මේ සමහරු මේ Facebook එකේ ජනට ජනාධිපතිලා වෙලා කැවැතිලා වෙලා ඇම්මතිලා වෙලා ඉන්න ලොකු කයිය නායකලා වෙලා සංචාරය සාර්ථකයි කියලා. ආ ඉංගලන්ත සංචාරය මේ දැන් ඒක තමයි ඉංගලන්ත සංචාරයේ මම දැක්කා මේ හෝල් එකේ සෙනග ඉන්නවා. හෝල් එකේ සෙනග ඉන්නවා තමයි. හැබැයි දැන් ඔය මම ඔය මේ සමහරු දැනටමත් මට WhatsApp කරලා එව්වා. ඒගොල්ලෝ යනවා බලන්න මේ මිනිස්සු මොනවද මේ කියන්නේ කියලා. එතුමා ඉංගලන්තේ ගිහිල්ලා මැතිවරණ දින නියම කරලා ටිකට් බුක් කරගන්න කියනවා.
ඒ රටේ අයට ටිකට් බුක් කරගන්න කියනවා මෙහෙ ඡන්දය දාන්න එන්න. බලමුකො. දින නියම කරනවා. ආ දින නියම කරනවා. බලමුකො. හරි. බලමුද දැන් සමහරු ඒ අර ගිය පාර ටිකට් අරන් ගෝටා බෙඩ ඡන්ද දාපු අය වෙන්නේ ඇති. ඒතර ගෝටා 2 තමයි වෙන්නේ. නැත්නම් ගෝටා 2 තමයි වෙන්නේ. හරි. දැන් ඔය අපිත් පිට රටේ ඉන්නකොට දේශපාලනය කවුරු හරි ආවොත් ඒ අපේ ඉන්න ගමට ආවොත් අපිත් යනවානේ බලන්න මොකද වෙන්නේ කියලා. මට මතකයි හොඳ කතාවක්. ආව දවසක් මේ මෙයා අපේ මේ නැති වුණේ මේ මේ රත්නපුරේ එල්ලාවල නන්දෙල්ලාවල නන්දෙල්ලාවලයි මහින්ද රාජපක්ෂ අයියාව දවසක් හරි නන්දෙල්ලාවලයි මහින්ද රාජපක්ෂ අයියාව මේ අපි ඉස්කෝල යන කාර් පස්සේ මේ අපි ඉතින් ගියා අපි ගිහිල්ලා ඒ කට්ටියත් එක්ක මීටිමට අහලා ක්‍රිකට් ගහලා අපි ආවා. නමුත් කවදාකවත් නන්දෙල්ලාවලටයි මහින්ද රාජපක්ෂලායි ඡන්ද දුන්නේ නැහැ අපි. ඒ අපි හිටියේ මේ ඇමරිකාවේ නගරේ හැමෝම ගියා. ආ? ඡන්ද දුන්නේ නැහැ ගියා. දැන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රී ඇමතිවරයා කියන පස් වෙන්න තමයි ඡන්ද දෙන්නේ ඔක්තෝබර් 5. නැදී හරින් ෆරෑන්ඩුට එක කියන්න බෑනේ. ඒක කියන්න වෙන්නේ මේ ඡන්ද කොමසාරිස්ටනේ නේ.